ඉතින් මේක හරි සූක්ෂමව යන්න ඕනේ ගමන. හතුරා ගැන තරහක් හිතන්නේ නැතුව හතුරාත් එක්ක ෆයිට් කරන්න තියෙන එකම යුද්ධෙ මේ. හතුරා ගැන තරහක් හිතෙච්ච ගමන් පොයින්ට්ස් කැපෙනවා. දැන් ආයි පොයින්ට් දාගෙන 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 යනකොට ආයි කේන්ති ගියොත් එහෙම හතුරා ගැන මොකද වෙන්නේ? ආයි පොයින්ට්ස් කැපෙනවා. එහෙම යුද්ධයක් මේ තියෙන්නේ. පුදුම යුද්ධයක් මේ. මේක කරන විදිය ඔබ හරියට දැනගන්න ඕනේ. ඒක නිසා පින්විතේ ඔබ අතුපතු ගානකොට වේවා උයන පිහිනකොට හෝ වේවා. තමහට ඔබ දැන් භාවනාවට ඉඳගත්තට පස්සේ එහා ගෙදර කෝල් ඇවිල්ලා දැම්මා රැසට් එක. එදේ ඔබ ඔහොම කියන ඇත්ත නන්ද අස්මන්න. මේ ගොන් තරිය මේ වෙලාවෙම ඇවිල්ලා දැම්මනේ මහා අයියෙන් මේක. නෑ ඔබට කියන්න තියෙන්නේ මම භාවනාවට ඉඳගත්ත විතරයි එහා ගෙදර පුතා ඇවිල්ලා දැම්මා කර්මස්ථානයක්. මම දිගින් දිගට මේ කර්මස්ථානෙමයි වැඩිවේ. මොකද තේරුණේ ඔබ සෝතාපන්නයි නම් හෝ ඔබට යම් ප්‍රමාණයකට හරි මේ ධර්ම තේරිලා තියෙනවා නම් ඔබට න්‍යායන් තියෙන ඕනි තරම්. ඔය කියන ඕනේ සින්දුවකින් ලෝකේ අසාරත්වයක් නිවනේ සාරත්වයක් වෙන්නන්න පුළුවන්. ඒකට ඔබ දක්ෂ විය යුතුයි. ඔබ උත්සාහ කරන දක්ෂයෙක් වෙන්න. ඔබට පුළුවන් වෙනවනේ හිමිනේ ගෙම්බ කෑ ගහන වෙලාවට පවා ලෝකේ අසාරත්වයේ මෙනෙහි කියලා නිවනේ සාරත්වයට හිත තියන්න. ඔබට තේරෙනවනේ මේ ගෙම්බ කෑ ගහන්නේ කියලා දැන් ඔබ මනසිකාර කරන්න පටන් ගන්න මේ ගෙම්බ ගැන. මේ විලාපෙදී කෑ ගහන්නේ මොකද? එකින් එක සිහි කරලා බලනවා. මෙහෙම වෙලා ඇති මෙහෙම වෙලා ඇති මෙහෙම වෙලා ඇති. එතන මේක මේ ගෙම්බර පපා ඉඳලා වෙච්ච දේ. අන්තිමට පුම්ම 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 ලෝකෙට ඉන්න හැටි. පිටිපස්සේ ණය ඇවිල්ලා බලාගෙන ඉන්න හැටි. නම් ඊළඟ මොහොතේදී මේක ඔය කෑ ගහILLත් එක්කම ගොදුරු වෙන හැටි අර මහා හයියෙන් කාපු බකබකේ චුස් කියන සද්දෙට චොප්ප වෙලා යන හැටි මේ සතර පායක ස්වභාවයේ මොනතරම් දුක්ඛදායකද කරන්න පුළුවන් වෙලාවේ කරන්න නැතුව දැන් දුක් විඳින හැටි එහෙනම් මේ ගේම්ම මට දෙන්න හොඳ අවවාදයක් මතකයිනේ බල්ල උඩ බොරනකොට බල්ල මොනවද කියන්නේ බూరు නිදි කියලා එහෙනම් ගේම්ම බකබක ගානකොට ඔබට වැටහෙන්න ඕනේ ඒක ගේම්ම බකබක ගාලා මොකද්ද කියන්නේ මම මනුස්ස කාලේ ඉඳද්දි කරපු බూరు වැඩේම තමයි උඹත් ඔය කරන්නේ මම බකබක ගානකොට උඹ මාත් එක ගැටි ගැටි ඉන්නවා මොඹේ වැඩේ කරගනින් නැත්තම් උඹට මං වගේ වෙලා මේ පොකුණෙම බකබක ගන්න තමයි වෙන්නේ ඔය හැම සතෙක්ම ඔබට හොඳ පාඩමක් උගන්වන්නේ ඔය හැම මිනිස්සෙක්ම ඔබට පාඩමක් උගන්වන්නේ හිඟන්නේ කැවිල්ල ඔබගේ ඔබට අතපානකොට ඔබට හොඳ පාඩමක් උගන්වන්නේ පින්විතනේ ඔබට මේ දහම අවබෝධයි නම් ඔබට පුළුවන් ඒක පාඩමක් කරගන්න ඒක නිසා කර්මස්ථාන හැම තැනම ඔබගේ දරුවට කේන්ති කියලා ඔබට බයිනවා ඔබ අම්මා හෝ තාත්තා කර්මස්ථාන හැම තැනම ඒ වෙලාවේ ඔබට සිංහදෙන ඒකෙනත් එක හැපෙන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද කර්මස්ථානයක් ඔබට ඔය කියලා දෙන්නේ. ඔබට තියෙන එහෙනම් ඒ කියන කර්මස්ථානයට අනුව භාවනාව වඩන්න පටන් ගන්න. බැලල 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 ඉවරලා යනකොට පුතා තව චුට්ටක් ප්‍රථම ධානයට යන්න ඔන්න මෙන්න හිතේ. තව චුට්ටක් ඕක දිගටම කරන්න බැරිද? කියන தත්තෙට හිත එන්න. හරි ප්‍රසාදයි. ඇයි? සිංහසනි මිනිහෙක් ඔබට බයිනවා කියලා කියන්නේ ඒ මිනිහා ඔබට මතක් කරලා දෙනව නේද මේ කාලකන්ණි ලෝකෙන් ඉක්මනට ඵලයන් කියලා සමහරවිට ඔබ කියනව නේද මම මූට කරලා තියෙන දේවල් මූ ඉස්කෝලේ යන කාලේ මම මූට පොත්පත් ටිකක් අරන් දීලා මම මුගේ ටියුෂන් ක්ලාස් වල සල්ලි දෙවලා තියෙනවා මෙහෙම කරපු එක මට දැන් මෙහෙම කරනවනේ කියලා යාළුවෙක් ගැන හිතෙන්න හුණා ඇතන මේදනේ යාළුවා ඔබට ලොකු උදව්වක් කරන්නේ. ඒ යාළුවා කියන්නේ උඹ මට ටියුෂන් යන්න සල්ලි දුන්නා.
උඹ මට පොත්පත් ටිකක් තරම් දුන්නා කන්න බොන ටිකක් දුන්නා එහෙව් එකේ එහෙම කළත් මං උඹෙන් ඒ ටිකක් කරගෙන මං දැන් උඹට බයිනවා ඒ කියන්නේ උඹ මේ ලෝකේ ඉන්න සුසු එකේ නෙමෙයි ඉක්මනට මේ ලෝකෙන් ඵලයන් කියලා මම මේ උඹට කියන්නේ ඇයි මං වගේ උන් තමයි මේ ලෝකේ ඉන්නේ උඹ වගේ හිකුට මේ ලෝකේ ඉන්න සුසු නැහැ ඒක තමයි ඒ කියන්නේ එහෙනම් ඒක ප්‍රයෝජන තරගෙන සිංහසෙන් ඔබ ඉක්මනට ලෝකෙන් අයින් වෙන්න බලන්න ඒකයි ඔබ ඉසිං කළ යුත්තේ එන හැමතැනම තියෙන කර්මස්ථාන. ඔය එක කර්මස්ථානයක්වත් මිස් කරගන්න එපා. එන ඔබට ජීවිතේ තියෙන්නේ. දැන් එක්ස්කියුස් එකක් අරන් ඉන්න බෑ. නිදහසට කාරණාවක් කියන්න බෑ අපි ගිහි. අපි කොහොමද මේක කරන්න කියලා. මේක දෙන අපිට බයින්නේ ඇහෙන්න නෙමෙයි. එහෙනම් ඔබට ඇහෙන්න බයිනව නේද මිස්? අපිට බයිනම අපි දන්නේ. මොකද අපි ටීවී බලන්නේ නැහැ රේඩියෝ අහන්නේ නැහැ දිය මොකුත් නැහැ නේ ඒක නිසා කවුරු හරි බැන්නත් අපි දන්නේ නැහැ බයිනවා කියලා. නමුත් ඔබට එහෙම නෙමෙයි. ඔබට කවුරු හරි බයිනවා නම් මූණටත් ඇවිල්ලා බයිනවා. එක එක જાතියින් බැල්ල කරලා යනවා. මේ වයින් කරන හැම වෙලාවකම පින්විතනේ ඔබට හොඳ කර්මස්ථානයක්. ඒ වගේම තමයි ඔබට හොඳ කියන වෙලාවට. එතකොට දැනෙන්න ඕනේ හොඳ කියන වෙලාවට මේක මා ගෝරතර සංසාරයක් මේ ගෝරතර සංසාරෙට ඇදලා මැදලා තියාගන්න තමයි මේ ඔක්කොම කියන්නේ මන් නම් අහුවෙන්නේ නැහැ ඔකට ඒ තැනට ගන්නවා හිත එතන හොඳ කියන කෙනත් එක්ක ඇලෙන්න යන්නෙත් නැහැ නරක කියනත් එක්ක ගැටෙන්න යන්නෙත් නැහැ එහෙනම් ඔබට කර්මස්ථාන හැමතැනම තියෙනවා කින් විදිහට ඔබට දින කරන්න විතරයි ඒකයි මම ඔබට කිව්වේ අය ඔබ ප්‍රමාද ප්‍රමාද වෙන්න එපා මාත්‍රයක් කරා. ඔබ දිගටම මේක කරගෙන යන්න.